මට උඩ පට්ට ෆිල්ම් එක ඕ යකෝ මම අහන්නේ ඇමරිකාන් ඡන්දෙ ඉල්ලුවද කියලා අනේ මේ ඒවා නෙමෙයි මම කිව්වේ ෆිල්ම් එක ආ ඒක හරි ඒකයි ඡන්ද ප්‍රතිඵල වලට වැඩිය පෙන්වන්නේ ෆිල්ම් එක නේ ඒක නේ මේ ඡන්ද ප්‍රතිඵල බලන්න නැතුව කොහොමද මේ දිනුම් පරාදද කියලා දැනගත්තේ අනේ මේ මේ මේක තේරුම් ගනින් allele හරිද ඔය මොනවා කළත් අන්තිමට ඒගොල්ලෝ දිනුම් අපි හැමදාම පරාදයි. ඒකනේ ඉතින් ඔය බලනට වැඩිය හොඳයි. ෆන් එකක් ගන්න ෆිල්ම් එක බලලා. ඒකත් ඇත්ත කතාව නේ. ඒක ඇත්ත ඒක. මෙහෙමයි කිදි කැලිලා. මේ තේනවාද හොඳයි නේ. ඔව් නේ. හොඳට තේනවා. හොඳට සීරිත් දාලා තියෙනවා. අම්මා මේ ටී ටයිම් එකත් වෙරෙන්න ගියා නේ. ඔව් මම ටී ටයිම් එකට අඟල ගෙදෙට ගිහලා එන්න ගියා. ඒක ඉරි වෙනද? ඒතර පොඩි වැඩක්. කවණ කවණ උඹලා ගියලා. මේ මචන්ලා. උඹලා කියන්න ආය වාරක් උඹලා සෙට් එකටම අපේ ගෙදර ඇවිල්ලා. ඔද්ද ෆන් එකක් අරගෙන. ඔත්ත අතල් එක කරන් කැමරිය කල් ලස්සනට යන්න පුළුවන් ෆන්ක්ෂන් එක සෙට් එකගෙන ඉන්නේ. වෝ බර්ත්ඩේ පාටියක්ද? ඇනිවර්සරි එකක්ද? නෑ නෑ මේ මොකද්ද කන විදිල්ලක්ද එහෙම නැත්නම් නහය විදිල්ලක්ද? මචං මේක ඇවිල්ලා මචං බඩේ හතර කොන දිග ඇරෙන්න පුළුවන් බත් ගහිල්ලා. ආ ඕ මේ කතා කරන්නේ නම් ආ අපි නම් එන්නේ නෑ. හයි අපි නම් එන්නේ නෑ. මේ ඔයාගේ අර මීට කලින් මොකද ගෙටක විදිල්ලකටද මොකකටද අපි ඇවිල්ලා අන්තිමට ඇල් වතුරවත් නැතුව අපි යන ගමන් නේද මඹට මතකද? ඔව් අර කඩේට ගිහින් හෝටලෙන් පාන විපරිප්පු කාලා ගෙදර ගියේ. අනේ මේ නිකන් ඉන්න මේ විශ්සුර ගෙට ගෙදර ගිහලා අතුව. ඇයි මොකද කෑම ටික තිබ්බනේ නියමෙට ටොපට. නියමෙට තිබ්බා? ඔව්. 10 දෙනෙකුට කෑම ගෙනල්ලි වල්ලා 100කට විතර ඉන්වයිට් කරලා තිබුණා ටොප් එකට කෑම ටික. අනේ නිකන් ඉන්නවා මිස් සතුරන්. අපි බුෆේ ටේබල් එකට යනකොට අන්තිම බුෆේ සෙට් එකයි මේ මේස මුට්ටු හැඳිගැරපු විතරයි තිබුණේ. ඔව්. එයාගේ මේ අනේ මේ arrangement නිකන් ඉඳ අපි කන්න යනකොට කඩේ වහලා කැටින් සර්විස් එක යන්න හදනවා. මම ඒක මල්ලි මුකෝ කන්න දිනවද? නෑ නෑ අර කඩේ පෙන්නවා යහපැත්තේ පාරෙන් තියෙන සයිබර් අර සයිබර් හෝටලේ. ඔව් ගිහලා කන්න. තුම වැඩන්නේ බා. මොකද ඉතින් හරි 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 ප්‍රශ්නයක් නෑ මොකරි මිස්ටේක් එකක් වුණා කියමුකෝ. උඹලා බා මගේ යාළුවනේ මට කියන්න බෑ මේම කේස් එකක් කියලා. මිස්ටර් සුරන් කොහමද මිස්ටර් සුරන් ඔයාට කියන්නේ? ඔයා හුදට කන පැලෙන්න ගහලා අතර ගාතේ වැටිලා හිටියේ. කොහෙද ඔයාට කියන්නේ? නැතුව යාට ඉතින් කොහෙද සී කල්පනාව? හරි ඉතින් පොඩ්ඩක් වැඩි වෙන්නේ නැති මචං ගෙදර ෆන්ක්ෂන් එකනේ ගෙට ගැවදිල්ලනේ. හරි ඒ වුණා උඹලට තිබ්බනේ බා අපේ වයිෆ්ට කියන්න. වයිෆ්ට කිව්වනම් වයිෆ් ඔක්කොම ලස්සන්ට arrange කරනවනේ ඔෆිස් එක යාළුවන්ට. බොල්ල ෂොක් එකට යා මග ඇරලා හැංගිලා හිටියේ වාෂ්ප වෙලා වගේ. අපි නැතුව අර කේටරින් සර්විස් එකේ උන් මොකද බැලන්ස් සල්ලි වගේක් ගන්න ඕගොල්ලන්ගේ වයිෆ් හොයලා හොයලා අන්තිමට එයක බැන්නම් මේ වගේ හිඟන ගෙදරක කේටරින් සර්විස් එකකට ඇවිල්ලා වැඩ කරනවට වැඩිය හොඳයි මේ බලු කපුටු දානයක් දුන්නා නම් කියලා. එහෙම බැන්නේ. නැද්ද? අතකද ඔයාලා? නැතුව නැතුව. එහෙමම කිව්වා. අපි දැක වයිප් මේ ෂේප් එකේ මාරු වෙලා. හරි 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 දැන් මිස් දැන් ඔක නවත්ත ගන්න පොඩ්ඩක්. ආතක මාරයි නමිය. මිස් සුරා. ඔව් ඔව්. දැන් මොකද්ද මේ ඔයගලගේ දෙතින් ෆන්ක්ෂන් එක? මේ මචං මේ සුරා මචං මේ මොකක් වුණත් කමක් නෑ අපි එන්න මොන ෆන්ක්ෂන් එකට හරි. හැබැයි මචං උඹ කැමගෙන කරදර වෙන්න එපා. අපි එනකොට බත් මුලක් අරගෙන එන්න. කලින් කාපු පරිප්පු අය ගන්න බෑනේ නේද? මේ අහපල්ලකෝ මේ අහපල්ලකෝ. මේ සැරේ ෆන්ක්ෂන් එක ඇවිල්ලා මේ ආපහු වඳිනවා. ඈ? අත්තම මේ මිනිහා කියන්නේ? එයි. උඹද එතකොට ආපහු කසද්ද වඳින්නේ ඩිවෝස් වෙලාද? දබම් මේ 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 වැඩාස්සේ ඩිවෝස් කරන්න බෑ මේ උසා යන්න වෙලාවක් තියනද මේ මගුල් ගෙවල්ලස්සේ ඊව පස්සේ දැන් මගුල් ගෙදර වැඩ මගුල් ගෙදර වැඩ මිනිහව කසාදයක් කරගෙන ඉඳද්දී තව කසාදයක් බඳිනවා කියලා කියන්නේ ඒක නීති විරෝධීනේ ඕක තේරෙන්නේ නැද්ද තම්සේ මචං මිස සිරං ආ කසාදයක් බඳපු කෙනෙක් තව කසාදයක් බඳින එක නීති විරෝධී වෙන්න ඇති නමුත් යම්කිසි මිනිහෙක් තමුන් නීත්‍යානුකූලව කසාද බඳපු ගෑනු කෙනාවම නැවත වතාවක් අසද බැඳ කියලා. එහෙම නැත්නම් දහවතාවක් යව අසද බැඳ කියලා මං හිතන්නේ නීතියේ ප්‍රශ්නයක් තියෙයි කියලා. මිස්ටර් ඇලෙක්. ඔව්. මං සර අමුකේ විලා දානේ. ඇයි? මේ මිස්ටර් සුරන්. මට දැන් මේක කියන්නකෝ. මොකද්ද? ඔයා දැන් ඔයා ආයෙ පාරක් අසද බැඳින්න හදන්නේ. ඔයාගේ නීත්‍යානුකූල බිරිඳවමද? ආ. ඔව් ඔව් ඔව්. මචං මම තුඹල වගේ හොඳට ආදරේ අඳුරන මිනිස්සෙක්. ආ ඒ කියන්නේ ඔය වයිෆ්ට ආදරේ. නේද වයිෆ්ට නෙමෙයි මම මගේ තනට ආදරේ. ආ දැන් මම බැරිලාකත් අපේ වයිෆ්ට කිව්වනම් එහෙම මම වෙන ගෑණික් අහද වඳිනවා කියලා අපේ වයිෆ් මගේ බෙල්ල මිරිකා මරලා මචං. ඈ ඒකෙන්ද සමාදානෙ තියාගන්න ඕන නිසා මට කසාද බඳින්නත් ඕන නිසා මම මගේ වයිෆ්ම අපව වඳිනවා. ඊවරනේ කතන්දරේ. හරි හරි. එතකොට ඔය ඔයාගේ වයිෆ් කැමතිද ඔය විගණමට?
මොකද නැත්තේ? අම්මා කොහමද? සෙනග ගෙන්නලා පෝරුව හදලා ක්‍රේප් පටි එල්ලලා බල් දාලා බැලුම් පොම්බලා ඈ පෝරුවේ නග්ගලා අස්ත කියලා මුදු මාරු කළා ඈ කේක් කපලා පොල් තෙල් පහන දැල්ලා ඈ උඹලා ඇවිල්ලා බත් කාලා මට එන්ලොප් එක දීලා ඇයි මොකද මචං අර අපි ඇවිල්ලා දෙන්න ඕනේ කියලා මකද්ද කිව්වේ? එල්ල බෙල්ල සල්ලි දාපු එල්ල අර මචං උඹේ ඔය දැන් ඔය එලෝටත් නැති මෙලෝටත් නැති මගුල් ගෙදරට ඇවිල්ලා අපි දැන් එන්විලොප් දෙන්න ඕනේ දුමට හරියට හරි හරියට හරි කසාද බදින බදින සරේට ඇවිල්ලා අපි අම්ලොක් දෙන්න ඕනේ. හ්ම්. ඒක බලුවද කරන්න එපා දීලා යන්න. නැත්නම් ඈ ඕ මගුල්ගෙද කැතයි ඈ. මචන් සුරන් තරහ වෙන්න එපා. මොකද උඹ එකම ගෑණි 3-4 පාරක් කසාද බඳින්නයි අපි එන එන වෙලාවට අපට ඉන්විලොප් දෙන්න ඈ. මොකද්ද මචන් ඒ කැත වැඩේ. උඹ හිතුවද අපට මොලේ අමාරුවක් තියනවා කියලා? පොඩයි ටල් පොඩයි ටල් පොඩයි ටල්. උඹලා පොටවරද්ද ගන්නේ. දැන් මොල මේ 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 කල්පනා කරලා බලන්න. දැන් මම දැන් ඉන්න වයිෆ් ඩිවෝස් කරලා වෙන වයිෆ් කෙනෙක්ව කසාද බැඳනවා. බලවිල්ල කාලා බීලා මට ලියුම් කවර දෙනවද මගේ මගුල් දෙතරේ ආ ඒක ඉතින් වෙනම එකක් නේ මචං දැන් ඒකේ මචං යම් අර්ථයක් තියෙනවනේ තේරුමක් තියෙනවනේ දැන් මේ මගුලේ හැම මොන අර්ථයක්වත් නැහැනේ එකම ගෑණි 3-4 පාරක් කසාදමනේ එහෙම තේරෙනවා මං මේ මම සැරින් සැරේ එක එක ගෑනු කහාද බඳින මගුල් වලට ඇවිල්ලා සැරින් සැරේ එක එක ගෑණි ලියුම් කවර දෙනවට වඩා එකම ගෑණිව කහාද බඳින එකට ඇවිල්ලා ඒකට ලියුම් කවර දෙන එක කොච්චර වැදගත්ද කියලා බලන් මේ එකම මගුලනේ බං ලකෝ මේකම මුතුම මගුලක් නේ බං මේක ඒව තමයි මගුල් Mm-hmm.